ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ බිහි වූ අපූරු ක්‍රීඩකයෙක් තමයි මාටින් ක්‍රෝ කියන්නේ. මේ ප්‍රවීණයා මේ වෙද්දී ජීවිතෙන් සමු අරන් තියෙන්නේ මේ ක්‍රෝ ගැන නෙවෙයි, ක්‍රෝ අපේ අර්ජුන ගැන ලියපු අපූරු ලිපියක්. මෙතෙන්දි අර්ජුන ගැන අපි නොදන්නා ගොඩක් දේවල් මාටින් ක්‍රෝ ලියලා තිබුණා. මෙතෙන්දි ක්‍රෝ අර්ජුන හඳුන්වලා තිබුණේ කිසිවෙකුට නොදෙවිනි මානසික ශක්තියක් තියෙන ක්‍රීඩකයෙක් විදිහට. ක්‍රීඩා පිටින් බැහැරව හරි හොඳ මිනිස්සෙක් කියලා තමයි මාටින් ක්‍රෝ අර්ජුනව හඳුන්වලා තිබුණේ. ඕස්ට්‍රේලියාවත් එක්ක ඊතරම් හිත හොඳ ක්‍රීඩකයෝ දෙන්නෙක් නෙමෙයි මේ දෙන්නම. මේ දෙන්නගින්ම තියෙන මේ පොදු වෛරය නිසා අර්ජුන වීරයෙක් විදිහට තමයි මාටින් ක්‍රෝ හඳුන්වන්නේ. මම තරම් ඕස්ට්‍රේලියාවට වෛර කරපු තවත් කෙනෙක් නම් වෙන කොහෙවත් හොයාගන්න බැරි වේවි. ඕස්ට්‍රේලියාවට වද දෙන කෙනෙක් ලෝකේ කොහෙ හරි ඉන්නවා නම් එයා මට වීරයෙක් විදිහට පේන්නේ. ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ හිටපු අර්ජුන රණතුංග කියන තරබාරු මොළකාරයව තරම් දරාගැනීමේ ශක්තියක් තිබුණු වෙන කෙනෙක් මම දැකලා නැහැ. අපි දෙන්නගේ ක්‍රිකට් ජීවිතයේ මුල් කාලය ගැන කතා කළොත් ශ්‍රී ලංකා කණ්ඩායමේ හිටපු ක්‍රීඩකයන් වෘත්තීය වශයෙන් ක්‍රීඩා නොකළත් ජාත්‍යන්තර ලැබූ අත්දැකීම් අවමුණක් දක්ෂතාවයෙන් නම් කාටවත් දෙවෙනි උනේ නැහැ. නවසීලන්ත කණ්ඩායමේ කාලවකවානුවේදී වෘත්තීය හා ආධුනික ක්‍රීඩකයන් මිශ්‍රණයකින් සමන්විත වුණේ. ඒ වගේම නවසීලන්ත කණ්ඩායමට නායකත්වය ලබා දුන්නේ ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ එවෙනකොට හිටපු වෘත්තීය ක්‍රීඩකයන් අතරින් ඉහළම තැනක හිටපු සර් රිචඩ් හැඩ්ලි. මුලින්ම අර්ජුන එක්ක කතා කරේ 1984 වර්ෂයේ අස්ගිරිය ක්‍රීඩාංගණයේ පැවති තරගයකදී. මම පන්දුවට පහර දෙමින් ඉද්දී මේ ක්‍රීඩකයා ෂෝට් ලෙග් වල පන්දු රකිමින් හිටියා. එහෙම ඉද්දී අපේ මානසිකත්වය බිඳෙන විදිහට උසුළු විසුළු කරන එක තමයි මේ ක්‍රීඩකයාගේ විනෝදාංශය වුණේ. ඇතැම් ප්‍රතිකරුවන්ගේ මානසිකත්වය බිඳ දාන්න නොහොබිනා දේවල් කියන්න අර්ජුන්ට පුදුම හැකියාවක් තිබුණා. පන්දුවට පහර දෙද්දී අර්ජුන්ට තිබුණේ සීමිත පහරවල් ගාණක් විතරයි. ස්විප් පහරවල් වලින් කට් පහරවල් වලින් ලකුණු දෙක දෙක අරගෙන නිතරම වගේ ප්‍රතිමාරු කරගන්න පුදුම හැකියාවක් අර්ජුන්ට තිබුණේ. තර්ගික අන්තිම වෙනකන් සටන් කිරීමේ ගුණය මේ ක්‍රීඩකයාට තරම් මොනම ක්‍රීඩකයෙකුටවත් තිබුණා කියලා මං හිතන්නේ නැහැ. අපි දෙන්නා ජාත්‍යන්තර ක්‍රිකට් පිටියේ අවස්ථා කිහිපයකම වාද විවාද වල පැටලීලා තියෙනවා. හැබැයි අපි දෙන්නටම අපි දෙන්න ගැන ලොකු ගෞරවයක් හිත ඇතුලේ තිබුණා. ඒ වගේම අර්ජුන ජීවිතයේ විඳින ආකාරය ගැන මට තිබුණේ ගොඩක් හොඳ හැඟීමක්. කවදාවත් මාන්නෙන් ඔළුව උදුම්මාගෙන හිටපු කෙනෙක් නෙවෙයි වගේම බොහොම හොඳ හදවතක් තිබුණු ස්ථානචිත ප්‍රඥාව හොඳට පාවිච්චි කරපු දක්ෂ ක්‍රීඩකෙක් තමයි අර්ජුන කියන්නේ. තමන් හිතන දේ ගැන ලොකු විශ්වාසයක් තිබුණු මේ ක්‍රීඩකයා තමන්ට ඕන විදිහට තමයි හැමදේම පාලනය කරේ. 96 වෙද්දි අර්ජුන්ට ජාත්‍යන්තර ක්‍රිකට් පිටිය ගැන හොඳ අවබෝධයක් තිබුණා. ඒ වගේම තමන්ගේ කණ්ඩායම ගැන හොඳටම දැනගෙන හිටපු නිසා තමයි එක එක අවස්ථාවලට ගැළපෙන තුරුප්පු යොදාගෙන මේ ක්‍රිකට් ලෝකස්ලන් තරගාවලියේදී ජයග්‍රහණය ලබන්න හැකියාව ලැබුණේ. අර්ජුන හැම වෙලාවෙම දැක්කේ ඕස්ට්‍රේලියාව කියන්නේ හරි පහසු ප්‍රතිවාදියෙක් විදිහට. සමහර වෙලාවට ඕස්ට්‍රේලියා කණ්ඩායම මානසිකව බිඳ දාන්නත් මේ විදිහට අඩුතක්සේරු කරලා කතා කරන එක අර්ජුන යොදාගත්තා. ඕස්ට්‍රේලියා කණ්ඩායම මොනතරම් ශක්තිමත්ද කියන එක දැනගෙන හිටියත් අර්ජුන ඒක තඹයකට මායිම් කළේ නැහැ. ඒ නිසාම තමයි ඔවුන්ට 96 ලෝකස්ලානේ අවසන් තරගයේදී ඕස්ට්‍රේලියා කණ්ඩායම පරාජය කරලා ලෝකස්ලානේ දිනා ගන්නත් හැකියාව ලැබුණේ. සමහර ක්‍රීඩකයන් තමන්ගේ කණ්ඩායමට තර්ජනයක් වෙයි කියලා දැනුනොත් ඒ ක්‍රීඩකයෝ මානසිකව පහළට දාන්නත් අර්ජුන සැලසුම් හැදුවා. ෂේන් වෝන් කියන්නේ වැඩකට නැති සාමාන්‍ය පන්දු යවන්නෙක් කියපු එක නිසා 96දී ෂේන් වෝන් විතරක් නෙවෙයි මුළු ඕස්ට්‍රේලියාවම කුපිත කෙරෙව්වා. මේ තත්ත්වයක කුපිත වෙලා පන්දු යවපු වෝන්ට අර්ජුනගේ දකුණු අත වුණු අරවින්ද හොඳින් පහර දුන්නා. අර්ජුන එදා කළ දේ නිසා හොඳටම වාසිය ගත්තේ අරවින්ද තමයි. මේ විදිහට අර්ජුන කියන ක්‍රීඩකයා ගැන කියපු ක්‍රෝ අර්ජුන කියන මිත්‍රයා ගැන කියලා තිබුණේ මෙහෙමයි. අර්ජුනයි මායි පිටින් බැහැරව බොහෝ හොඳ මිත්‍රත්වයක් පවත්වාගෙන ගියා. ලංකාවට ආපු හැම වෙලාවකදීම භෝජන සංග්‍රහයක් වෙනුවෙන් මට අර්ජුනගේ ගෙදරට එන්න කියලා ආරාධනාවක් ලැබෙනවා. ක්‍රිකට් සෙල්ලම් කරලා ලබන විනෝදයටත් වඩා තමන් කැමති නොයෙක් ගණේ ආහාර අනුභව කිරීමෙන් ලැබෙන වින්දනයට අර්ජුන කැමතියි කියන එක නම් මම අනිවාර්යයෙන්ම දන්නවා. අර්ජුනත් එක්ක කාලය ගත කරන්න ඇත්තටම මම හරිම කැමතියි. කිසිම කම්මැලිකමක් දැනෙන්නේ නැතිවීම වගේම හරි ආරක්ෂාකාරී හැඟීමකුත් අර්ජුන එක්ක කාලය ගත කරන වෙලාවට මට දැනලා තියෙනවා. ලංකාවේ හැම අස්සක් මුල්ලක් නෑරම එක්කගෙන ගිහින් අර්ජුන මම ජීවිතේටම දැකලා තිබ්බේ නැති දේවල් මට පෙන්වලා දීලා තියෙනවා. පිටරටකදී මම අත්විඳපු හොඳම ආරක්ෂාකාරී හැඟීමත් නිදහසක් මට ලැබුණේ අර්ජුනත් එක්ක ලංකාවේ ඇවිදිනකොට. තැන් තැන්වල ඇවිද්දා විතරක් නෙමෙයි අර්ජුන මගේ කකුලේ තිබුණු ආබාධය සුව කරන්නත් බොහොම වෙහෙසමහන්සි වෙලා උපකාර කරා කියන එක මට කවදාවත්ම අමතක වෙන්නේ නැති වෙයි. අර්ජුන කියන්නේ වෛර කරන්න බැරි ප්‍රතිවාදියෙක්. තමන්ට එරෙහිව ආපු හැම බාධකයකටම නොසැලී මුහුණ දෙන්න තරම් දැඩි මානසිකත්වයක් හා ආත්ම ශක්තියක් අර්ජුන්ට තිබුණා. මාටින් ක්‍රෝ ලියපු ලිපියක් ඇසුරෙන් හරි අපූර්වට හේලිත හෙට්ටිආරච්චි පරිවර්තනය කරලා තිබුණා. ඒ ලිපියේ තිබුණු කතාව තමයි මේ. මේනි වීඩියෝ දිනපතා බලන්න අපත් සමග එකතු වන්න. ඔබ තවමත් අපේ channel එක subscribe කරලා නැත්නම් දැන්ම අපිව subscribe කරන්නත්, cricket වලට කැමති ඔබ යහළුවෙකුට බලන්න මේ වීඩියෝ එක share කරන්නත් අමතක කරන්න එපා. cricket පිටේ නම් දෙස් අපිට තවත් අලුත් වීඩියෝවකින් හමු වෙනතුරු cricket ලංකාවෙතින් ඔයාට සුබ දවසක්.